මට ලොකු දේවල් කියලා නෑ. අඩුම ගානේ දකුණු පළාත් සභාවට පත් වෙන්න කැමති. ඊට පස්සේ තනතුරු ගැන කතා කරද හැකි. තනතුරු ගැන කතා කරොත් මුකුත් දෙන්නේ නෑ. නෑ මට මේ මගේ තාත්තගෙන් ලැබිච්ච මේ මල්ල කුඹුරක් තියෙනවා. මේ නිස්කලං කාලේ ගකට ගමට ගිහිල්ලා මේ මල්ලක් වපුරලා මේ මල්ල විසුපාක් විතර ගෙටගත්තා. ඒක අමුතු වැඩක් නෙවෙයි. මං කලින් කුඹුරු කරලා නැහැ. තාත්තා තසනීපයි තාත්තගේ විමල්ලක කුඹුර මම මේ සරේ කර ආසාවෙන් වීගුරුණු 12ක් වපුරලා විමල්ලක් විමලු ජීවාක් ගෙදට ගෙනා. ඒකත් හොඳයිනේ. ඒ කියන්නේ මුතුමාර මේ පාර කරලා බැහැ කියලා කරලා බයිද දේශපාලන ක්‍රියා මාර්ගය තුළ ගන්න පුළුවන් ධන ලැබුණාම ගන්න පුළුවන් ඉහළම කැපවීම කළා වැඩ කටයුතු කරන්න මම බලාපු පුරුදු වෙනවා. එතකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නවා. ගොවිතැන තමයි ලාභ. දේශපාලනය අලාභේ. හැබැයි ඉතින් ඒත් දේශපාලනේ ඇඟේ තියෙන හින්දා දේශපාලනේ පපුවේ තියෙන හින්දා දේශපාලනේ ඔළුවේ තියෙන හින්දා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දේශපාලනේ කරනලා අද්දගින් ලැබු හින්දා එතුමත් එක්ක අපි වැඩ කරපු හින්දා වෙන එකක් දේශපාලනේම තමයි ඇඟේ තියෙන. දේශපාලනේට අපේ ලේකම්වරු අපිත් එක්ක වැඩ කරපු අය අපිත් එක්ක වැඩ කරපු නිලධාරීන් ඒ ඔක්කොම එක්ක අපි පාරට බහිනවා නියමිත වෙලාවට. ලබන පාර්ලිමේන්තුවට නියත වශයෙන් තරඟ කරනවා. ඒ කිසිම ගැටලුවක් නැතුව කවුද කාඩ් එක දෙන්නේ පොජ්ජන පෙරමුණින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන්න බෑදැන් ආයි පොජ්ජන පෙරමුණත් එක්ක යන්න ලෑස්තිව අපි ඉන්නවා. ඊළඟ පාර්ලිමේන්තුවට අවුරුදු පහක් යොදන්න පුළුවන්. සද්ද කරන්න දිනුනා නාම යෝජනා පත්‍ර පාර දෙන්න අවස්ථාව ලැබුණා. මගේ නම කැපුවෙන් පස්සේ සද්ද කරන් දෙයක් නැහැ. මම ගාල දිස්ත්‍රික්කයේ ලයිස්තුවෙන් තරම් කරන්න සියල්ල සූදානම් කළ දීදී මම ලෑස්ති වෙලා ඉදිද්දී මගේ නම ඉවත් කළා. ඒක මම පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සභාපතිවක් කියන ඕන
පක්ෂයෙන් උත්සහදා පක්ෂයෙන් තදරලා පුජන පෙරමුණට ගොඩ වෙලා දේශපාලනිකන් තීරණය කළා නිශ්ශබ්ද ඉන්නෝ මේ 20 වන සංශෝධන මාර්කට් එක උඩට ගියේ පාර්ලිමේන්තුවට ගෙනවා මොකද 20 ගැන හිතන්නේ 20 හොඳයි 20 ඉස්සරහට තවත් දශක ගණනාවකට වුණත් මේක සාර්ථක තීරණයක් මේක ඊයේ ගත නැත්නම් ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ විස්ස මේ රටේ සමහර දේශපාලඥයෝ විවේචනය කරනවා සමහර කට්ටිය සංශෝධන ගැන කියනවා සමහර අය වෙනස් කළ යුත්තන් කියනවා මම බොහොම පැහැදිලිව කියනවා විස්සට අර්ථ තියන්න හොඳ නැහැ විස්ස කරගෙන යන විදියට ඉස්සරහටම යන්න ඕන කියලා විස්ස සම්මත කළ මිසක්කා පස්ස බලන්න එපැයි කියලා අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි යෝජනා කරනවා පලාසබා අවුරුදු 30කට ආසන්න කාලයක් පවත්වලා දැන් ඒ කණ්ඩායමක් ඉන්නවා ඒ ස්තරයක් තියෙනවා පලාසබාවල පලාසබාවල වැඩ කරන්න මධ්‍යම ආණ්ඩුවෙන් ඉන්නේ නැහැ එමේ ඉදිරි රාජකාරියක් තියෙන පලාසබාවට ඒ හින්දා පලාසබාව අත්තර දාන්න ඕනේ කියලා මම යෝජනා කරන්නේ ඒ යෝජනාව ගැන මම එකඟ වෙන්නේ නැහැ හැබැයි මම තව පැත්තකින් කියනවා පලාසබා නැදත් මේ ආණ්ඩුව යන්න පුළුවන් ඉස්සරහට මේ ආණ්ඩුවේ අමතිවරු ටික වැඩ කරොත් පලාසබා නැදත් ඉස්සරහට යන්න පුළුවන් හැබැයි පලාසභාව පත්තුනොත් පලාසභාවේ මායමතිවරේ පලාසභාවේ ඇමතිව පන්තිවර එකතු වෙලා යම් වැඩ කොටසක් ඉටු කරයි කියලා මගේ විශ්වාසය පළදන්න පලාසභාව දිව්‍ය යුතුයි ඉවත් කළ යුතු නැහැ පලාසභා අනිවාර්යෙන් දිව්‍ය යුතුයි කියලා විශ්වාස කරනවා. මේ දිනවල කතා වෙනවා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් බලලු විස්තර සංශෝධනයක් එක්ක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මේ හැකියාව සහ දේශපාලනය කිරීමේ හැකියාව ලැබෙන සංශෝධන කිරීමක් කියන මේ තත්ත්වය ගැන මොන හරි අදහසක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ. නඩුත් ආඳුරන්නේ වඩුත් ආඳුරන්නේ. ඔක කිසිම ගැටලුවක් නැහැ. මටනම් අවදාවදිත් පුරවසිකම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්චාට කට්ටියට දෙයියංග පිළිද. වැරදිලා හරි දැන් පලස්සබා ඡන්දේ ආවොත් ළඟ. මොකද අදහසක් තියෙනවද පලස්සබා ඡන්දේ ඉදිරිපත් වෙන්න? පොදු ජන ප්‍රමුණෙන් ලයිස්සෙන් තරම් කරන් ලැබුණොත් මං ඒක අපේක්ෂකයි. කොංග්‍රස්ී තරංග උද්‍යන විරමුණෙන් රයිස්වේ ඉරකට තියනම් මම ඒක අපේක්ෂකයි. නැත්නම් වෙන පක්ෂයක තරංග ගන්න ලෑස්ති වෙනවා. ඉලක්කය පලස්සභාවේ දිස්ත්‍රික්කයේ පළවෙනි තැන. दपन पलासभा पत्न कमती तन कथाकर तन दुर्गन कथाकर मुकुदे මේ අනවිදිය
මේ රටේ දේශපාලනේ දරුණුම යුගයේ UNP එක වලංකඩේ ගුණා එනපු වලංකඩේ වගේ කට උතරනේ UNP එකට සමගී ජන බලවේගිත කට උතරනේ UNP එක ඉවරම වෙලා පොදුජන පෙරමුණ යන්න පුළුවන් ඉහළටම ගමන් කරපු වෙලාවක දැන් පළාත් සභාව දිවුවොත් මේ වෙලාවේ පළාත් සභාව ටිකක් සියල්ල මන්ත්‍රී ආසන සියල්ල පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළා අනාගතය සම්පූර්ණ දේශපාලනේ යුඑන්පී එක සමග ජන බලවල මේ දෙකම අහෝසි වෙනවා ජේවිපී රටේ